ජය වේවා හැමෝටම පොඩි දෙයක් කියන්න හිතුණා උදේ පාන්දරම ලංකාවෙන් ගොඩක් අය එළියට යනවා ලංකාවේ ඩොලර් නැහැ ලංකාවේ සල්ලි නැහැ ලංකාවේ ජීවත් වෙන්න බෑ ලංකාවේ ආහාර අර්බුදයක් ඉදිරියේ ඉතාම භයානකයි හැමෝම රට දාලා යන්න උත්සාහ කරනවා ඒකේ ප්‍රතිපාකත් හරිම දරුණුයි ලංකාවෙන් එළියට බුද්ධිගල් ලැබෙන එක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි එදා ඉඳන්ම වුණා හැබැයි මං කතා කරන්නේ ඒ ගැන නෙමෙයි මේ කිසිම දෙයක් දන්නේ නැති සංසාරයක දැනුමක් නැති පතේ පොතේ දැනුමක් රටත් තොටක් ගැන දන්නේ නැති මිනිස්සු ලංකාවෙන් පාස්පෝට් එකක් එළියට අරගෙන හදාගෙන යනවා ගොඩාක් මේ අහුවෙලා මේ කූට ජාවාරම් කරුවන්ට මම කතා කරන්න හිතුණා විශේෂයෙන් මං ඊයේ පෙරේද දැක්ක ඩුබයි රාජ්‍යය ගිහිල්ලා හිඟා කරන අපේ මිනිස්සු ගැන ඉතින් රටෙන් එළියට ගිහිල්ලා අවුරුදු 8ක් 9ක් ඔය කට්ටම ඔය විදිහට කාපු කෙනෙක් හැටියට වචනයක් කිව්වේ නැත්නම් ඒක මං හිතන්නේ මගෙන් මේ රටට වෙන්න ඕනේ සේවයක් උන්නේ නැහැ කියලා හිතනවා මමත් ඔය ක්‍රම එක එක රට ක්‍රම වලට ලංකාවෙන් පිට වෙන්න උත්සාහ කරපු කෙනෙක් ඇත්ත වශයෙන්ම කියනවා නම් රටවල් අටක අන්තිමට හිටියා කොහොම හරි මං ඒ ගැන ගොඩක් දේවල් දන්නවා පළවෙනි ගිය රට ගැන කියන්න ඕනම කෙනෙක්ට ලංකාවෙන් එළියට යන්න තියෙන ලේසිම ක්‍රමයක් සිංගප්පූරුව සිංගප්පූරුවේ රටේ ගොඩක් අවස්ථා තියෙනවා කියලා ගෘහ සේවකයන්ට අවස්ථා තියෙනවා කියලා ලංකාවේ මං කියන්නේ හැම ආයතනයක්ම කියලා ගොඩක් පුද්ගලයන් ජාවාරම් කරුවන් ලංකාවේ ඉන්න කාන්තාවන් රවට්ටගෙන සිංගප්පූරුවට යනවා ඉතාම සෝචනීය තත්ත්වයක් ලංකාවෙන් එළියට යන සිංගප්පූරුවට යන්න කිසි කෙනෙක්ට වීසා ඕනේ නැහැ නේ තව කෙනෙක්ට සල්ලි දෙන්න ඕනෙත් නැහැ අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ඕපන් වීසා එකක් සිංගප්පූර් එයාපෝට් එකෙන්ද යන කාරණාව අතේ තියෙන සල්ලි පෙන්නනවා නම් ඔයාලට සිංගප්පූර් රටට ඇතුල් වෙන්න පුළුවන් එතකොට ඔයාලා හිතනවාද සිංගප්පූර් රටට ඇතුල් වෙද්දී ගිය ගමම්ම ඔයාලට ජොබ් එකක් හම්බ වෙනවා කියලා එහෙම නැත්නම් ඔයාලට ජොබ් දෙන්න බලාගෙන ඉන්නේ කවුද නැහැ ගොඩක් අයට සිද්ධ වෙන්නේ ලංකාවේ යන කාන්තාවන්ට ගොඩක් අයට සිද්ධ වෙන්නේ මුහුණ දෙන්න වෙන ප්‍රධානකම ගැටලුව තමයි එයාපෝට් එකෙන් එළියට ගිය ගමන් තමන්ගේ පාස්පෝර්ට් එක ඉතාමත් වැඩි මුදලකට ජාවාරම් කරු විසින්ම විකුණලා දෙනවා. ඒකෙන් පෙන්නනවා ඔයාට සල්ලි කරගන්න පුළුවන් පාස්පෝර්ට් එක යන දවසේ කලින් අපි පාස්පෝර්ට් එකක් හදමු. මේ කතන්දරේ භයානකම තත්ත්වය මොකද්ද කියලා දන්නවද? ඔය යන ඕගොල්ලොන්ට ගණිකා වෘත්තිය තමයි ප්‍රධානම ව්‍යාපාරය වෙන්නේ. ඕගොල්ලොන්ගේ දාන්නේ කෙලිම ගණිකා වෘත්තියට. මම මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. මම මේ කියන්නේ කූට ජාවාරම් කරුම් කරන විශේෂ ප්‍රයෝගයක්. ලංකාවෙන් එළියට යන අහිංසක ලස්සන කෙල්ල ටික එහෙදි තුට්ටු දෙකට විකිණෙනවා. මේ කරන ජාවාරම් කරුව මම දැනුවත් වුණා මේ ආවට ගොඩාක් හිටියා. මේ ගම්පහ දිස්ත්‍රික්කේ හරියට හිටියා. රත්නපුර අඹේපුස්ස දුර දුර පැතිවල කතරගම් පැතිවල ඉන්න කාන්තාවන්ට රට යන්න පුළුවන් සිංගප්පූරු යන්න පුළුවන් මාසෙකට ලක්ෂයක් දෙකක් හම්බ වෙනවා කිව්ව ගමන් මුකුත් නැහැ. ආ මේ රැළව තමයි රටෙන් එළියට යන්න තියෙන වෙලාව කියලා එළියට එනවා. අහුවෙන්න එපා ජාවාරම් කරන්කොන්නට. ඒ ජාවාරම් කරුවන් ඔබව ගිහිල්ලා විකුණනවා. ඔයාලට ආපහු මේකෙන් ගැලවෙන්න බෑ. මේ සිංගප්පූරු ඇතුළේ තියෙන තත්ත්වය. ඒ වගේම තමයි අනිත් රට ඩුබයි. ඩුබයි රාජ්‍යයටත් ඕපන් වීසා ගිහිල්ලා හිඟා කන අය ගැන දැන් වීඩියෝස් එළියට එනවා. මම හිතනවා මේ ගැන මම තව ටිකක් විස්තරාත්මකව වීඩියෝ එකක් දිකුත් කරන්න. රට යන්න ඉස්සෙල්ලා මොහොතක් හිටන්න. මොනවා වුණත් මේ රටේ තාම වතුර උගුරක් දෙන්න මිනිස්සු ඔයාලට ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩ නගනකොට ඩොලර් පස්සේ ගිහිල්ලා ජීවිතය අමාරු වෙටෙන්න එපා.